අපි දැක්ක පහුගේ දවසේ තිවුණා ඇබා කියන සංගීත කණ්ඩායමේ දර්ශනය. අපි දැක්කා ගරු අගමැතිතුමියත් ටිල්වින් සිල්ලා මහතාත් ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ කොටසක් එකක් රුපියල් 50,000 බැගින් වූ ටිකට් අරගෙන රුපියල් 105,000 ටිකට් ඇති මේසක වාඩි වෙලා කමින් බොමින් ප්‍රීති වෙමින් එම සංදර්ශනය නරඹන ආකාරය. මේක මං හිතන්නේ මාධ්‍ය වලින් දැක ගන්න ලැබුණේ. මේක එහෙම වුණා නම් ඒ සම්බන්ධයෙන් අපි ඒ සම්බන්ධයෙන් ඉරිසියා කරන්නෙත් නැහැ. අපි ඒ සම්බන්ධයෙන් වරදක් දකින්නෙත් නැහැ. නමුත් මේ රටේ ජනතාවගෙන් මං අහනවා අපේ රජයේ කාලේ බැරි වෙලාවත් නාමල් රාජපක්ෂ මැතිතුමා හරි එහෙම නැත්නම් අපේ රජයේ කවුරු හරි ඇමති කෙනෙක් මේ වගේ තැනකට ගියා නම් කොයි වගේ කතා කියයිද කියන කාරණය ඔබගේ හදවතින් අහන්න කියන ඉල්ලීම මම මේ රටේ ජනතාවෙන් කියනවා. ඒක නැවත වතාවක් කියන්නම්, මෙහි වරදක් අපි දකින්නේ නැහැ. නමුත් මෙවැනි දෙයක් අපේ රජයේ කාලේ කෙරුණා නම් කියන කතා මොනවද කියන එක ඔබේ හදවතින් ඔබ අහන්න කියන ඉල්ලීම කරනවා. Join Colombo Graduate Campus and explore study opportunities in the UK, Ireland, Canada and New Zealand. Enjoy a free consultation offered by CGC. Colombo Graduate Campus. Make your cross-border dreams come true. Call us now at 0777-914-857. IMF එහෙම නැත්නම් ජාත්‍යන්තර මූල්‍යාත මුදලේ තුන්වෙනි සමාලෝචනය අවසන් වෙලා ඒ අනුව කටයුතු කරන්න රජය එකඟ වෙලා තියෙනවා. මෙහිදී විශේෂයෙන් කියන්න ඕනේ බදු ප්‍රතිපත්තිය දැනට ගෙනියන බදු ප්‍රතිපත්තිය සහ ජනතාවගේ සහන කප්පාදු කිරීම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට එකඟ වුණා කියන එක තමයි වෙනත් ආකාරයකින් මෙහිදී මේ ජනතාවට ප්‍රකාශ කර සිටින්නේ. ඉතින් දිගින් දිගටම ජනතාවගේ බදු අඩු කරනවා, බදු සහන දෙනවා, ඒ වගේම වෙනත් සහන දෙනවා, මේ ඉන්ධන සහන දෙනවා, විදුලි බිලට සහන දෙනවා කියලා ජනතාවට දිගින් දිගටම බොරු කියපු, බොරු කියලා ජනතාවගේ ඡන්දෙ ගත්ත මේ ජනතා විමුක්ති පෙරමුණ රජය මේ වෙනකොට ජාත්‍යන්තර මූල්‍යාල අරමුදල සමග එකඟ වෙලා තියෙනවා. තවදුරටත් මේ රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ගිය අප පවා ප්‍රතික්ෂේප කළ ඒ බදු ක්‍රමයත් ජනතාවගේ සහන කප්පාදු කිරීමේ ක්‍රමවේදයක් දිගටම අරගෙන යන්න. ඒ වගේම තමයි අපි විශේෂයෙන් දකිනවා ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම කියා සිටියේ මේ රජය බාරගන්න ඔවුන් සූදානම් බව. ගිය වසරේ මේ වසරේ මුල ඉඳන්ම ඔවුන් ඒ මතේ හිටියා. ඒ වගේම ඔවුන් කියනවා ඔවුන් සතුව විශේෂඥයෝ රට කරන්න පුළුවන් සියලු දෙනා ඔවුන් සතුව ඉන්නවා කියන කාරණේ. නමුත් අයවැය ඉදිරිපත් කරන්න බොහොම මැලි වෙන ස්වභාවයක් තමයි පෙන්නුම් කරන්නේ. අයවැය ඉදිරිපත් කිරීම කල් දාන ස්වභාවයක්. දැන් මේ ප්‍රකාශ වෙන හැටියට 2025 වසර සඳහා වූ අයවැය ලේඛනය ගේන්න යන්නේ 2025 පෙබරවාරි මාසයේ පමණ වන විට තමයි අයවැය ගේන්න යන්නේ. මෙතෙන්දී අපිට පෙනී යන අපි හිතන කාරණයක් තියෙනවා. ඒක තමයි ඊළඟ අයවැයෙන් මේ රටේ ජනතාවගේ බර, බදු බර, ඒ වගේම සියලු බරවල් තවත් වැඩි කරලා දාන්න මිසක් අඩු කරන්න මේගොල්ලොන්ගේ බලාපොරොත්තුවක් නැහැ. ඒ වගේම ඔය දෙනවා කියපු වැටුප් වර්ධක ඒ කිසිම දෙයක් දෙන්න අදහසක් නැහැ. ඒක නිසා ලබන ජනවාරි වෙනකොට පළාත් පාලන ඡන්දයක් තියලා ඒ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරපු ආකාරයෙන්ම බොරුවෙන් පළාත් පාලන මැතිවරණයක් දිනලා ඊට පස්සේ ජනතාවට අයවැය ගෙන එන්නට ලෑස්ති වෙලා ඉන්න බව තමයි පේන්නේ. එහෙම නැත්තම් රජයක් හැටියට ඉතාම පහසුවෙන් මේ වෙනකොට අයවැය ලේඛනය ඉදිරිපත් කළා. ලබන වසර සඳහා අයවැය පාර්ලිමේන්තුව තුළ සම්මත කරගන්න 3/2 බලයක් තියෙන පාර්ලිමේන්තුවක කිසිම ප්‍රශ්නයක් නැහැ කියන එකත් මේක මේ විදිහට කල් දාන්න හේතුව මොකක්ද කියන එකත් ගැන
හිතලා බලන්න කියන කාරණය අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම දිගින් දිගටම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරපු දෙයක් තමයි මේ මහජන මුදලින් ජනතාව නඩත්තු කිරීම කියන කාරණය. එහිදී ඔවුන් දිගින් දිගටම පහර ගැහුවා මේ තීරුබදු රහිත වාහන බලපත්‍රයක්. තීරුබදු රහිත වාහන ගෙන්වීම බලපත්‍රයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීම සම්බන්ධයෙන් ඔවුන් සියලුම පාර්ලිමේන්තුවල ඒ බලපත්‍රය ලබා ගන්නා ගමන් ඔවුන් ඒට විරුද්ධව ජනතාවගේ හිතේ වෛරයක් ඇති කරා. හැබැයි මුලින්ම කියන්න ඕනේ මේ තීරුබදු රහිත මන්ත්‍රී වාහන බලපත්‍රය ලබා දීම නතර කරේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගිය පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රීවරයෙක්ට වාහන බලපත්‍රයක් ලබා දුන්නේ නැහැ. ඒ වගේම දැන් ඒ වාහන බලපත්‍රය තුල ජනතාවගේ වෛරය වපුරවපු මේ රජය දැන් ප්‍රකාශ කර සිටිනවා සියලු මන්ත්‍රීවරුන්ට රජයේ වියදමින් වාහනයක් ලබා දෙනවා කියලා. ඉතින් ඇත්තටම මම රජයෙන් අහන්න කැමති තීරුබදු රහිත වාහන බලපත්‍රයක් ලබා දුන්නහම රජයට අහිමි වෙන්නේ රජයට ලැබිය යුතු තීරුබදු ප්‍රමාණයක් පමණයි. ඉන්පසු මන්ත්‍රීවරයා ගෙන්නන වාහනය ඒ මන්ත්‍රීවරයා විසින් නඩත්තු කළ යුතුයි, ඔහු විසින් ඉන්ධන සපයා ගත යුතුයි, ඔහු විසින් එහි ආදායම් බලපත්‍රය රක්ෂණාවරණය ලබා ගත යුතුයි, අලුතෙන් ටයර් බැටරි දාන්න ඕනේ, නඩත්තු කරන්න ඕනේ. ඒක සියල්ල මන්ත්‍රීවරයාගේ කාර්යයක්. ඒක රජයේ කාර්යයක් වෙන්නේ නැහැ. නමුත් මේ කරන්න හදන්නේ මහජන මුදලින්, මේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදලින් වාහන අරගෙන සියලු මන්ත්‍රීවරුන්ට ජනතා බදු මුදලින් ගන්නා වාහනය ලබා දීලා අවුරුදු 5ක් තිස්සේ ඒ වාහන සම්පූර්ණයෙන් ජනතා බදු මුදලින් නඩත්තු කරන එක. මේක මං හිතන්නේ ඉතාම නරක තත්ත්වයක්. ඒ කියන්නේ ජනතාවගේ බදු මුදලේ ජනතාවගේ නියෝජිතව හැටියට ඇවිල්ලා තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා දෙන එක දැඩි ලෙස විවේචනය කරපු කණ්ඩායමක් Taman බලයට ආ විගස එතනින් ඉදිරියට ගිහිල්ලා ජනතා නියෝජිතයින්ට රජයේ වියදමින් වාහන අරන් දීලා රජයේ වියදමින් අවුරුදු 5ක් තිස්සේ වාහන නඩත්තු කරන්න යනවා කියන එක මං හිතන්නේ මේ බදු ගෙවන ජනතාව මත පටවන මහා විශාල බරක් හැටියට තමයි අපිට පෙනී යන්නේ. මට නම් අපිට තේරෙන්නේ නැහැ මේකේ තියෙන රජයට තියෙන වාසිය මොකද්ද කියන එක. ඒක හින්දා මේක මේ ඊටාම ජනතා වෛරය පතුරවලා බොරු කියලා, නමුත් ඒ බොරුවට බාහිරව යන තවත් අවස්ථාවක් හැටියට තමයි අපි දකින්නේ. ඒ වගේම අපි කියන්න කැමති මේ අර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාර වේල සම්බන්ධයෙන් පහුගිය කාලේ දිගින් දිගටම විවිධ බොරු චෝදනා කරලා ජනතාවගේ හිත තුළ අර පාර්ලිමේන්තුවේ කන කෑම වේල ගැනත් මහා වෛරයක් ඇති කරා. නමුත් දැන් ඊටාම නිර්ලජ්ජිත විදිහට ඒ පාර්ලිමේන්තු කෑම වේල අත්‍යවශ්‍යයි කියන තැනක ඔවුන් ඉන්නවා. මං හිතන්නේ ජනතාවගෙන් කලින් සමාව ගත යුතුයි. ජනතාවගේ හිත තුළ මෙවන් කෑම වේලකට වෛරයක් ඇති කරපු පක්ෂයක් හැටියට ජනතා විමුක්ති පෙරමුණ සමාව ගත යුතුයි කියන කාරණය තවදුරටත් ප්‍රකාශ කර සිටින්න කැමතියි. ඒ වගේම විශේෂයෙන් කිව යුතු කාරණයක් තියෙනවා. අපේ රටේ සංස්කෘතියක් තියෙනවා. යම්කිසි සංස්කෘතියකට අනුව කටයුතු කරන රටක් මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය මුල් කරගත් සංස්කෘතියකුත් ඒ එකම යන ඒ අනුසාරයෙන් නිර්මාණය වෙච්ච දමිළ හින්දු සංස්කෘතියක්, කිතුනු සංස්කෘතියක් සහ මුස්ලිම් සංස්කෘතියක් උපසංස්කෘතීන් හැටියට පවතින රටක්. එතකොට මේ රටේ සාමාන්‍යයෙන් රාජ්‍ය කටයුතු කරද්දී මෙතෙක් කල් සිදු කළේ ජයමංගල ගාථා කියලා එය
යම්කිසි සංස්කෘතික අංගයක් හැටියට අපේ සංස්කෘතික අනන්‍යතාවය පෙන්වන කාරණයක් හැටියට. හැබැයි මේ ජයමංගල ගාථා ඉවත් කිරීම පිටිපස්සේ ඩයස්පෝරාවේ ඉල්ලීමක් හරි බටහිර රටවල්වල ඉල්ලීමක් හරි තියෙනවද නැද්ද කියන කාරණය සම්බන්ධයෙන් අද ජනතාවට ලොකු සැකයක් ඇති වෙලා තියෙනවා. ඒක හින්දා මං හිතන්නේ මේ රජයට වගකීමක් තියෙනවා ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන්න. ජයමංගල ගාථා කීම නතර කරේ එක්ක වියදම අඩු කරන්නද නැත්නම් කුමන කාරණයක් සඳහාද මේ සම්ප්‍රදායික ලෙස කරගෙන ආපු ජයමංගල ගාථා කීම නතර කරේ කියන කාරණය සම්බන්ධයෙන් ජනතාවට ඔබතුමන්ලා පැහැදිලි කිරීමක් කරනවා නම් හොඳයි. ඒ වගේම අපි දැක්කා මේ රජයේ පළවෙනි සංවර්ධන ව්‍යාපෘති එහෙම නැත්නම් ආයෝජන ව්‍යාපෘතිය. මේ රජයේ පළවෙනි ආයෝජන ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණා. ඒක තමයි මේ රජය උගණ්ඩාවෙන් සල්ලි ගේනවා කියලා උගණ්ඩාවෙන් සල්ලි ගෙනහැලා ජනතාව සුඛිත මුදිත කරනවා කියලා බලයට ආපු ආණ්ඩුවක් ආණ්ඩුව ගත්ත ගමන් කරේ නිදන්හාරා ජනතාවට මුදල් සෙවීමේ ආයෝජන ව්‍යාපෘතියකට අත ගැහුවා. ඒ ආයෝජන ව්‍යාපෘතිය හෙම් පිටින්ම සම්පූර්ණ අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත් වෙලා තියෙනවා. ඒ රජයට ලැබුණු නිධානය කළු ගලක් බවට පත් වෙලා තියෙනවා. මං හිතන්නේ මේකත් එක්තරා විදිහක දෛවයේ සරදමක්. කළු ගල් සම්බන්ධයෙන් බොරු කියපු අනුරු කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ රජය දිගින් දිගටම හම්බන්තොට වරායේ කළු ගලක් තියෙනවා කියලා බොරු කිව්වා. ඒ වගේම කොළඹ පෝට් සිටිය පුරවන්න සීගිරිය විතරක් කඩලත් මදි මේ රටේම කළු ගල් ඕනි කියලත් කළු ගල් පැලෙන බොරු කිව්වා. ඒ වගේ බොරු කියපු අනුරු කුමාර දිසානායක මැතිතුමාගේ පළවෙනි ආයෝජන ව්‍යාපෘතියෙන් එතුමාට ලැබුණේ කළු ගලක් කියන එක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. හැබැයි අපි කියනවා ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගේ රජය නිදන් හොයන්න යන්න එපා, නිදන් හාරන්න යන්න එපා. ඔබතුමන්ලාගේ රජය පොරොන්දු වෙච්ච ආකාරයට රට සංවර්ධනය කරන්න, අර හොරකම් කරලා පිට රටවල් වල තියෙනවයි කියපු සල්ලි අරගෙන ඇවිල්ලා මේ රට සංවර්ධනය කළ ජනතාවට පෙන්වන්න මේ රජයේ රාජ්‍යානුග්‍රහයෙන් නිදන් හැරීම නවත්තන්න කියන කාරුණික ඉල්ලීම ඔබතුමන්ලාගේ රජයෙන් කරනවා. ඒ වගේම තව කාරණයක් කියන්න ඕනේ. පහුගිය කාලේ මේ දේශපාලනඥයෝ කිසිම කරපු ඕනම දෙයකට එයට විරුද්ධව ජනතාව වෛරය වැපුරුවා. ජනතාව ඉදිරියේ මහා වෛරී ප්‍රකාශ කරමින් ජනතාව ඉදිරියේ දේශපාලනඥයින් වෛරයට පාත්‍ර කරා. 225ම හොරු වංචනිකයෝ දූෂිතයෝ කියමින් මහා විශාල මේ වෛරයක් මිනිස්සුන්ගේ හිත් තුළ පැතිරුවා.